ු දෙනාට තරුවන් සරණයි. නැතවතාවක් සජීවී අප සම්බන්ධවන්නේ කොළ බහත්ත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සිටයි. බුද්ධානු භාවයෙන ඉල් පුර පොසුලොස්සකපු හෝදින සදහම් විකාශයේ මිළඟ ධර්මානු ශාසනම ශ්‍රවණය සඳහායි අප සියලු දෙනා සෝදානම් වන්නේ. සියලු දෙනා සාධුනාදනන්වමින් පිළිගනමියෝ අපගේ ගෞරවනීය වන්දනීය ආරාතනාවෙන් දම් සභා මණ්ඩපේට වැඩම ආබදාල, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නීතියගම චන්දිිම අපේ ස්වාමීන් වහන්සේ. සාතුූසාතුූසාතුෝ. අපේ සිත සනසාලන්නට මෙතැන් සිට මෙවතුම් දහම්ස්වරය එම හත්තා ශිර්පාතයක් වෙනවා. සිත කය වචනය මනාලෙස පිහිටුවාගෙන එවතුම් ධර්මේශ්‍රවණය කරන්නට ඔබට අරාධනා කරනවා. අද දවසේදී මෙත් සිතින් යුතුව මෙ උතුම් සදහම් දේශනාව ජයරූපවාහිනී නාලිකා හොස්සේ විකාශනය කිරීමට සැදහැති විකාශන දායකත්වය ගැටයුතු කරන්නේ. තනුජ පීරත්න මහතා සහ හසිත පියරත්න මහතා යන සොහොයුරන් පිරිස විසින්. එසේනම්ඒ සොපින්වත් පිරිස වෙනුවෙන් පළමුකොට අපආරාධනා කරනවා තිලො ගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පෝචා කරන්නට ලමුකොට ගෞරුවනිය යක ශමීන් වහන්සේට සුවන්ද මල් අනුමෝදන් කරමු.ඒ සඳහා ආරාධනා කරනවා ඩම් ද සිල්වා මහත්මියයට සහ සතිනී දියණියට. අද දවසේදී කොළොඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැළුවෙන්ද දායකත්වයගෙන කටයුතු කරන්නේ තුච පියරත්න මහත්ම සහ හසිත පියරත්න මහත්මා විසිෙන්. සාතුසාධසාතු. මේ ළඟට අප සූදානම් වන්නේ සිරිත් පරිදි දැහැත්වට්ටිය පිළිගන්වමින් උතුම් සදහම් දේශනාවට ආරාධනා කිරීමටයි. තනුජ පීරත්න මහත්මට ආාධනාක කරනවා ගෞරුණය ස්වාමීන් වහන්සට දහැත්වට්ටිය පිල්ිගැන්වීම සඳහා. සා නිරතුරු සදහම් ආශිර්ුවාදය ලබා දෙන කොළඹ හත ජාත්‍යන්තර විිපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට මීළඟ ධර්මානු ශාසනාව ශ්‍රවණයට යි අප සෝදා නම්බන්නේ. අපගේ ගෞරුවනී ස්වාමීන් වහන්ස අප කෙරෙහි ඉමහත් අනුකම්පාාවෙන්යතුව උතුම් සදහම් දේශනා පැවැත්වීමට ඔබ වහන්සේට ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා සාතුූ සාතුූ සාතු අවසරයි ස්වාමීන් වහන්සේ. හැම දෙනාටම තෙල්ුවන්සරණ ප්‍රාර්ථනා කරනවා. මියුත්තුම් ධරමය ශ්‍රවනය කරන්නට සාදු සිත්්‍ය ඇතිවසියලු දෙවියෝ වැඩම කරත්වා. දෙවියෝුත් ගෞතම බුදුන් වහන්සේ විසින් වදාල ධරමය ශ්‍රවනය කරත්වා. සුක පටිපදාවකින් නික්මන් කලක නිවන් මඟ පූරණය කරගන්නට මේ උත්තුම් කුසල කරමය හිතුවක් විත්වායන ප්‍රාර්ථනාවෙන් දෙවියන් සඳහාරාධනාව සිද්ධ කරමු. සමන්තහාචකහවාලේසු අත්න්තරා ගච්චංතු දේවෙතා සද්දම්මං මුනිරාජස සුනන්තු සගගෙ මොක්කෙ ඩං දම්මා සවන කාලො අයන් දම්ම සවන කාලෝ අයං බදන්තා සදදම්ම සවන කාලෝ අයං බදන්තා නමතස්ස බගෙවෙතෝ අරහතෝ සම්මා සංගුද්දස්ස නමෝතස්ස බගෙවෙතෝ අරහතුෝ සම්මා සංබුද්දස්ස නමොතස්ස බගෙවෙතෝ අරහතෝ සම්මාසංබුද්දස්ස නොත්තිමේ සරනං අංඥං බුද්ධොමේ සරනංවරං නත්තිමේ සරනං අංຍං දම්මෝමේ සරනංවරං

කම්මසකුමි කම්මදායදෝ කම්මබන්දු කම්ම පටිසරනෝ යකම්මංකරිසාමි කල්්‍යනංවා පාපකංවා තස්සදායදෝ භවිසාමිති ජයරූපවාහිනී අනුශාශක කොළඹ විිපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආධිපතිත්වය හොබ වන පෙවිචිත්‍ර ධරමකතික සත්තුරු ශවසරයි අපේ පින්වත් නායක ස්වාමීන්ද්‍රයණන් වහන්සේ ඇතුළු මෙරටවාසී ලෝවාසී පිනති මහා සංගරත්නයෙන් අවසරයි පෙහෙවත් සමාධංවී සිටින සත්පුරුෂපින් වත්නින් බුද්ධානුභාවේන ඉල්පොහෝදා සඳහම් විකාශනයෙහි අදදින දායකත්වය දරන්නේ මේ උතුෝම් දේශනාවට තනුජ පියරත්නසාහසිත පියරත්න යන සහෝදරයන් දෙදෙනගේ මෝලිකත්වෙන් දෙදහස් විසිතුනේ නොයැම්බ්‍ර මාසිත ඉස්වුවන දින පරලෝසපත්ති වසර තුනක් සපිරෙන පියරත්න ධයාබරපයාාණන්ට මේ පින් අනුමෝදං කරනවාන මෝදංවේවා, නිවන් පිණිසම මේ කුසන කරමයෝ හේතුවාසනා කර ගනිත්වායන ප්‍රාර්ථනාව. සුජීවත්ත සිටින් D.ද සිල්වාමෑණියන්න ඇතුළු පවුලේ හැමදිනාටම නීරූගී සම්පත සුවපත්භාවය, චතුරාරය සත්‍යය ධරමයෝ අවබෝධය පිණනිස්සුමම උතුම් දරමදානමය කුසලය උපකාරයක් වෙත්වායන ප්‍රාර්ථනාවෙන්. ඉසීලු බලාපොරොත්තුව යාකාරෙන්ට සිද්ධවේවා යන අදිිස්්ටානෙන් දරමස්්‍රවනය සිද්ධ කරමු. පින්වත්න අද දේශනාවේ මාතෘකාව තමයි කරමය ගැන කරමය ගැන කියනකොට අපිට පුරුදු වචනයක් තමයි හැමදීම වෙන්නේ කරුමිට කියෙනෙ එක. එර්තනියාම, බීජනයාම, ධම්මනයාම, කම්මනයාම කියල නයාම ධර්ම තියෙනවා, ඒ අතර එකක් තමයි රතුනියාම හැබැයි එක හකිීම බලවත්. මං ඔයත්තන්ට සරලව තමයි මේ බණකතාව කියල දෙන්නේ, නිසා මොදකොහෙද ජයිටීවයකි තුන්වෙනි සජීවි දේශනාවට තමයි මං සහබන්ධ වන්නඉ කෝඩ්ඉවලට සම්බන්ධය ලතියෙනවා නමුත් මේ පෝයේ වැඩසටහනුල තුංවිනි දේශනාවට තමයි ආරාධනා ලැබුණේ මං හිත නොය සරලව කියල දෙන්න නිසාවෙන්නඩ ඇති දායක හිෙමනි කිනකොට කියන් ස සරලව කියල දෙන්න අපට ජීවිතයක් ලැබුණේ පෙර කරන ලද කරමිකට නෙමේ කර්මකට එට හේතුව තමයි මේ ලෝකයේ සත්වයෝලෙ උපදින්න තියෙන භූමි ගැන හිතල බලන්න. අන්්ඩජ උපපත්ති තියෙනවා, ජලාබුජ උපපත්ති තියෙනවා, ඕපපාතික උපපත්ති තියෙනවා, සංසේජක උපපත්ති තියෙනවා. අන්්ඩජ ඒකැන්නෙ මේ බිත්තරයක් ඇතුළේ. ඉපදන එක හරීම අවිනිශ්චිතයි. ඒ කියන්නේ ජලාබුජ සත්වයන් ජීවත්වෙන්නේ ඒ ගැබට ප්‍රේම කරන කෙනෙක් එෙක්ක. දැංව ඇත්තන්ගේ අම්ම කොහැරි යනකොට ගැබ පැත්තකින් තියලගිය ඇද. නෑනෙනේ යන යන තැනට අරන් යනවා. හැබේ බිත්තර දාන සත්තු යන යන තැනට බිත්තරය අරයි යනවාද. නෑ බිත්තෙරේ තියල යනවා කරන්න ඇවිදිින් ගඳ ගස්සන එකයි රත්කරණය එකයි රකිනය එකයි. ගිහිල්ල එනකොට බිත්තෙරේ සර්පය ගිල තිබුණු තිවරයි. ඒකයන්නේ උපදන්ඩ කලින්ම කෙනෙකුගේ ගොදුරක් වෙන්න පොළුවන්නේ. උපදින්න කලින්ම කෙනෙකුගේ? ගොදුරක් වෙන්න පළව. ඉපදුනාට පස්සෙක් කොහෙද තියල යන්නේ. කූඩී තියල යනවා. අම්ම තාත්තගිහින් කෑම ටික හොයාගැන එනකොට එක්කු කුස්සෙක් ඇවිදින් අර පැටව් අරංගියොත් විලාප දෙනකොටත් හොටිින් ඇන එනා ඇනෑනම් මස් පනවා. පුළුවන් දම්මට බේරගන්න. බේරගන්න ඒ ජීවිත හරිම දුක් බරයි ඒ භූමිය. කොයිට වඩා තියනෝ දරම මේ ඉතිංහර දැනෙන තැන්්ටික විතරක් කියන්නගේ අඩුවට ඔය ගිජිල්හිනිියූ කියල සත්තු ඉන්නවා ඔයත්තුො දැකල ඇති එයාලගේ මේ කකුල්වල තියෙන නය පුතු හරිමත්තිවුණුයි. ගජලිහිනයන්ගේ. එතකොට මේ සැලලිහිනි පැටියෙක් කියල කියන්නේ අර නියපුතු වලට අහුනොත් එහෙම චොක්්පවෙල යනවා. එකන සැලලිහිනිි පැටියහරි කුඩයි එලගේ කකුල් හැරි විසාලයි. එහෙම සත්වයකුට අර චූටි සත්වයා ගොදුරක් වෙනකොට සැලලිහිනියගේ අම්මට පුළුවන්ද ගිජු ලිහිනිියත් එක්ක යුද්ධ කරන්න. බෑනේ එතුකොට වෙන්නෙමකක් කරන්නද. බලාගෙන අඩ අඩාඉන්න. දුක නැත්තන දුකතියෙනවා දුකටාඩාඩාඉන්න වෙනවා ඔබ ඒ තැනක ඉපදුනානම් ඔබට මොකද වෙන්නගෙල් හිතල බලඩාං ඕක තමයි කරමයෙන් අපි ඊළඟ බවේ හදනෝකයන්නේ මේ මනුෂ්‍ය ලෝකෙන් යනවෙලාවට ඒ තැනක අපි හදාගත්තොත් අපේ භූමිය අපේ මවටවත් අපි වරකින්න බෑ කවදාකවත් දැකලතියනොවද ගිජු ලිහිනිියන්ටවෙෙන් වෙච්චි උසාාවී ගිුලිනිියන්ට වෙංවෙච්චි පොලිසි ගිජු ලිහිනිියන්ට වෙංවෙච්චී මේවය සමාජ සංස්ථාවන් තියෙනවාද හැබැ මිනිස්සුන්ට තියෙනවාන මිනිස්සන්ට තිනමන් රයිස් කියලාඒගැන අපිට ඉපදෙන්ඩ කලින් ලෝකේ තියෙනවා නීති හදලා ඒ අය රකින් දෝන කියලා බලන්ඩ මේ භූමිය කොයි තරම් යම් පමණකට රැකවරණයක් තියෙන තැක්ද කියලා බඩගිනි නං ඉල්ලගන්න පොළවන්නේ. හැබැයි වැඇත් ඔහෙ තන්න ප්‍රේතලෝ කිපදුනුත් ඉල්ලගන්න පුළුවන්ද. ප්‍රේතලෝකවල තියෙනවා සොටු ආහාරයට ගන්න ප්‍රේතලෝක ඉල්ලන්ඩ වෙන්න ඉල්ලුවොත්ම නොවාද. සොටු තමයි ඉල්ලන්ඩ වෙන්නේ. තව ප්‍රේතලෝකවල ආහාරතියනෝම් මලකුණුවලින් ගලාගන යන ඕජාව අනු බව කරන ප්‍රේතලෝක. ඒතැන කිප දුනාන්නම් මොනවද ඉල්ලන්න වෙන්නේ. ඒ ගලාගන යන ඕෝජාව තව ප්‍රේතලෝක තියනෝ ගූතකාදක කියල අසුච්චි අනුභව කරන ප්‍රේතලෝක තියෙනවා. ඉල්ලන්ඩ වෙන්නෙ මොනවාද. අසුච්චි තම ඉල්ලලාට අන්්ඩ වෙන්නේ එබඳ තැනකු ඉප දුනානං කවුද රැකවරණට න්නේ. කවුරුත්මැරැකවරණයට නෑ කවුරුත් රැකවරණයට නෑ. ඊළඟට තියනොයි වෛරකරපු දවේශකරපු ක්‍රෝධකරපු අය උපදින භූමීන් ඒවට කෙන යක්ක්කු වෙලා උපදිනෝ කියලා. කෙනෙක් ගැනපුලෝ යක්කු ගැන ුද්ධ ාසනේ නෑ කියල නෑ. දෙවියන් ගැනතියෙනවා. බ්‍රක්්මයන් ගැනතියෙනවා යක්කු ගැනතියනවා මිනිස්සු ගැතියෙනවා, මේ සක්වල ධාතුව පුරාවට විසිර සිටින සියලු සත්ව කොට්ටාස ගැන බුද්ධ දේශනාවෙදි විග්‍රාවෙල තියෙනවා. දිගඵලල වශයෙන් පවා. ය හරි ලස්සන තැනක්තමයි දීගාවායේ මහන්තාවා මජ්ජි මාරස්සකානුකු තුල දිත්තාවායවාදිට්ටා ච දූරේ වසන්තිය විධූරේ භූතාවා සම්භවේශීවා සබබේ සත්තා බවන්ත සුගිතත්තා. ඔය හරි ලස්සන පොතාත් තියෙනවා මේ බෝධාගම නාය ආන්දුුරු ලියලතියනු පිරිත්පොත කියල පිරිත්පොති සිංහල පරිවර්තනයක් තියනු අරගෙන නික ඉන්න මක්කි ොල බලන් ද එ තෝරන්නක තරයමාරුවනේ තෙරිත් පොතක් ගෙදර ඇති සිංහල තේරුම පැත්ත කියවල බලන්න දීගාවායේ මහන්තාව දිග කියල කියන්නේ උරග සත්තු වූ අපේ ඇහැට පේන්නේ නැති තරං උරග සත්තුවඉන්නවා. එබන්දු සත්ව කොට්ටාස වලත් උප්පත්ති හැදෙනවා මොකේ විපාකයක්ද. කර මේ විපාක. අපේ චුති සිත හදන්නේම මොකේ විපාගද. කර්මය විපාකයක් ජුත සිත හැ දෙන්නේ. එක බලෙන් හදාගන්න පුළුවන් එකක් නෙවෙයි දැන්හිතල බලන්න මේ මනුෂ්‍යලෝකෙට ඇවිදි උප්පත්තියක් අදාගන්න මං කොච්චර කරමය අතීත බවයංවලදී බලවත් කර ගත්තද කියලා. ඒක කවදාකවත් නසාගන්න යන්න එපා. මොකද මනුෂ්‍යලෝකී ඉපදුනාට වැඩක් නෑමේ පීන ඇස් දෙක පෙවුන් නැත්තං. මේ ඇස් දෙ පවුන් ැත්තමකද වෙන්නේ. ඇස්තක පෙවුන් නැත්තං හදාගත්ත ගෙදරම කකුලේ වෙදිල නියපුොත්්ත ගැලවිලා යනෝදැන් ඇස්පේන කොටත්නන්නේ. ඔයත්තු ගෙනාපු ඇතම්පුොටු මේස ඩෙස් බංකු සයල්ලම තියලා ඔ ඇත්තුනේ ඒ මේ ඇරෙන්ච් කරගත්ත විදුලිය ගීපු වෙලාවට ඔයඇත්තුන්ගේම කකුල වදින්නේ ඔය ඇත්තුම තියපු මේසනේ. ඇස් ප නැතිවුනොත්තහෙ මනුන්තියපු මේ නියපුතු පුපුරල යන්නවදිනෝ. හිතල බලන්න කර්මයට අනුරූපවන විපාක ලබන විදිහ. දෙමවස්කාලය අර ධර්ම දේශනා වැඩිපුර කරලලා මංඔයටකක් පා එකැන් පා එන දවස්සලට මේ ගෝල් ෆේස් එකක ගිහිල් ඉඳ ගැනින් නො රෑ කොල් හට විතර මහරි යාස නිසා කිය්‍යාත්මකඉතින් වතුරකප දුනාති කියල කවහුද දන්නේ. එය මුහදහා බලාගනන්නට පොඩි කැමත් තියන තිමයි යනෝ දවසක් මංගින් එතොට ඒ වෙලාවටය ඇ සෙනගෙන හැනේ දොලාක විර විදදි ගිහිල්ලා තින් මං යන අලමඇත් එක් ළමය කලගෙන් රයිවරුත්තෙක් ඉතම් බලයි ලමය යැන්නේ කෝති කිය දියාට කියන ඔය වාහනේට වෙලා ඉන්න මං මගේ වැඩේ කරගන්න කම පැදුරද්දාගෙන හිදගෙනින් නොයද දුරදිහා බලාගෙන හරි භාවනා කරන්න හිත හදාගන්න හරි ලස්සනයේ භූමිය. දවසක් අන්ද නු සික්කෙනනෝ රැක්කොල් හටවිිදර එවන සෙහිඟා කන කෙනෙක්. ති මං දුර හිඳල බලාගෙන ඉදර සුදුපාට සැරයටියකින් අර ගල්වල තට්ටු කරක තට්ටු කරර යනවා. මල් අගට ගිහිල් ලැහුවා මහත්්‍යයක් කොහොට දෙ යන්න ඕන කියලා. එය මට කිව මහත්තය කියලා. දන්න හැනෙ හාදුරු කෙනෙක් කියල පස්සිති මංකොහොමරි අතන් අල්ලග මංකිවෙන හාදුරුව කියලා. කිවත්තු මනි ස්ොපි ඩක්රගන්න න මටින කොරගන්හම් වෙෙෑ මං අතින් අල්ලගෙන ගියා අයා වැසි කිලිය ගාවට මේ මනුසඇත්ක කතා කරනටකට දැනගත්ත චන්දිම හාදුුරෝ කියලා මේ මගින් හෝ අ අපහන්සේ වර බණ කියන හාදුුරුවෝධ කියලා මංක මොන හාන්දුරෝධ කියලා අනේ හාදුරුවන්ගේ බණමං අහානෝකෝ මංක කොහොමද බනහන්නේ රකුව නෑ ම YouTubeුබ එක ගහලා අහගන්න ඔලොක හටහරි කියලා මන්ිට නහා වෙල එචරයිකිව මට කියවා මල්ලට අතදාලා හාදුුරුවන්ට ඇති තරම් සල්ිතියනෝ ගන්න කිව. වංකාවානයේ පුතා මට එහෙමෝ ඔන්නෑ මංවට දව් කරන්න ගන්ධාව මට පිනක් කරගන්න කියලා. වෙස්සිකිලිය දොර ඇරල දුන්නට මට ඇත්තට මෙයා ඉඳගන්න කොහොමද කියනෙ මට හිතන්න උන්නෑ මොකද මටත් දෙකීම් නැති නිසා. එයා වැසිකිලි ඉඳගන්නේ පෝච්චි අතිෙන් අත ගාලා. හිතන්ඩ කරමය කොච්චර විපාග දෙනවා ද අපි පිටිබස්සෙන් මේ ඇස් දෙකහිමේ වඋනානම්. මොකද ලංකාව තියන පොදු වෙසිකිලි සිංගප්පුූරු තියන ෝගෙනමිනි. නෑ අසු්චිකරන්නේ පෝච්චීරණෙමි පිටට ලංකාවින්න මිනිස එහෙමනේ අයි වතුර ගණ්ඩත් ගහන් ඕනේ බෝඩ්ඩ ගත්දහන්න ඕන වතුර ගසා යන්න කියලා. ඒතරන් හැදිච්චි මිනිස්සුටිකක් ඉන්නේ. අර පෝච්චි අතිෙන් අතගාල ඉඳ ගන. එලිය තෙනකොට මට කියනවා සාමීනි මගේ අතෙන් අල්ලන්න එපා මක ඇයි කියලා වතුර නැති උනාදි කියලා දිකව නෑ මම පෝච්චි අල්ල ලයිද ගත්තේ මට ඉද ගන්න පේන් නැති නිසා. හිතල බලන්ඩ මගේ ඇස්තෙක පෙවුන් නැත්තං ඕක මට වෙනවාද නැත්්ද. ඕකයි ඇස්පේෙන් නැතිකොට කරමය විපහක දෙන විදිහ. ඇ පේෙන් නැතුවුණ හම කලුපාටයි කියන එක විතරක් නෙවෙයි. කලුපාට කියන එක විතරක් නෙවෙේ. එයාගේ ඇඳුම ඉරල තිබ්බුත් එයාට පේෙන් නෑ ඇඳුමඳින් නෙමකොටද. ලැජ්ජාව වසා ගන්න ඇස්තක පේෙන් නැත්තන් ලැජ්ජාව වසා ගන්්ඩ පේෙන් නෑ තවත් කෙනෙක් ළඟට ඇවෙල්ල කියන්න ඕනු වගේ විලි වැහිලා නෑ කියලා. කර්මේ විපාකයේ බලන්ඩ පස්සෙෙන්යන? විදිහ දැන් හිතල බලන්ඩ ඔය ඇත්තු මට ඇස් දෙකක් ලැබිච්ච නිසා මට කොච්චරලාභයක් තියනුවද මේ මනුස්ස ජීවිතයක් ගෙවන්න. ඇත්තට මැස් දෙකක් කම්බුණේ කවුරු කල නිස් දෙයක්ද. අම්ම කරපු දෙයක්ද. තාත්තිිකරපු දෙයන්ද. සහෝදරව කරපු දෙයක්ද. කවුරුත් කරපු දෙයක්න මේ ඔයත්තන්ට ඇස් දෙක් කම්භවෙල තියෙන්නේ. ඔය ඇත්තු කරගත්ත දෙක කර්ම විපාකයක් ඔය ඇත්තු සසර කරගත්ත කර්ම විපාකයක් නිසා තමයි ඇස් දෙකක් හම්බ වෙල තියන්නේ ඔය ඇස් මෙතනහෙම කෙනෙකින්ව නමට සමාවෙන්න්න බණහන ඇස් දෙකක් තියනකොට වපරයට පිහිටු උත්මකක් ද සසර කරමේ තමන්ගේ දෙමවෝපියන්ට රවල සසර බලපු අකුසල කර්ම එන විදිහ පුළුවන්ද කාටවත් මූුණ දෙන්න කාටවත් මූුණ දෙන්න බෑ පාට කන්නාඩ දෙකක් දාගන ඇස් දෙකින් කරගත්ත කරමේ වාගණ්ඩ වෙනවා හැබැයි හරද සාක්ෂයට කරමයගිවන්ඩ වෙනවානේ. මේ ආත්්‍ය මට මෙහෙම එකක් වුණේ කවුරු කළ දෙඇද. තමන් සසර කරගත්ත දෙයක් පුද්දුම විදිහට කරම විපාක ගැන ලෝකෙ හිතල්ල බලන්න. චක්කුපාල කියලා හාමුදුරු කෙනෙක්කහිටිය මේ ගෞත්තම බුද්ධවාාසනය අම්ම රහත් එච්චි කෙනෙක්. උන්හන්සක නම තමයි චක්කුපාල මහරහතන් වහන්සේ. චක්කුපාල මහරහතන් වහන්සගේ ඇස් දෙක අන්ද වනාානේ. මොකක් ද කර්මි විපාගය. තමන් පෙරසසර වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට බේද් ගණ්ඩාප මිනිස්සුන්ගේ ඇස් දෙකට දැම්මා ඇස් නරක් වෙන්න බෙත් ඒ කැන ඇස් අන් දෙ වෙන්න බෙහෙත් දම්මා. යත්ව හිතල බලන්ඩුව යඇත් සසර කොච්චර කුසලයක් කරගත් අද ඒ විදිහට අන්දන වෙන්න. ඒක යන්නේ කාගෙවත් ඇස්වලට වැලි ගාල නෑනේ. කාගෙවත් ඇස්වලට වැලි ගාලනෑ කාගවත් ඇස්වලට අඳුරදීලනෑ කාගෙවත් ඇස් පාදලාමිසක් ඇසු අඳුරු කරල නෑ. ලෝකෙ හරි බලවත්න පින්කමක් කර ගන්න පුළුවන් ඌෘතියක්තියෙනවා. පුද්දුම ෘරතියයක් තියෙන එකට කියැන ගුරෘතිය කියලා. ඒව රස්සා වල් නෙමේ ඒවට කියන සේවයක් කියලා. ඒවට කියන්නමකක් කියලද සේවයක් ඒ රස්සා වල්නෙම ජොබ් නෙමේ ජොබ් එකක් වෙන්න. පුද්දුම පිනක්තියන්න ඕන ගුරුවරයෙක් වෙන්න. ඇයි නොදන්නා දරුවන්ගේ ඇස්පාදන්නයි මට තියන්නේ. නොපෙනෙන නොදන්නා දරුවන් ගැස් දෙක පාදන්න. දැන් ඔයඇත්තන්ගේෙ ඔය ඇස් පෑදුනේ කවුරු පාදපු නිසාද. ගුරුවරු පාදපු නිසානේ ඉස්සරලම පාදුපු ගුරුවරය තමයි පුග්බාචරයා කවුද අම්මයි අපපයි දෙන්න. ඒ දෙන්න තම ඉස්සරලම ඇස් දෙක පෑදුවේ නැත්තං අඳුරුයි. උදාරණයක් කිවතුන් අම්මා අපේ ඇස් දෙක රැක්කෙ නැත්තං අපි ඇස් දෙකට විස බීජගිහි ලිපිදිච්චි දවස මවරයි. අය මොකෝ ආවේ මෙ අ නිල් කැටවතුර වගේ තියෙනවතුරෙන්ද. නෑ සම්පූර්ණයෙන්ම මාස නමයක් එකතු විච්චි අසුච්චි බාල්දීකින් තමයි අපියාවේ. විශාල ගඳක්ගන බෑග් එකක්. ඒක වැසිකිලියක් වගේ කියල බුදු හාමුදුරෝදේශනා කර තියෙන්නේ. මගේ කුස ඇතුළෙ ගෙවන ජීවිතය හරියට මොකක්කගේද. වෙසකිලියක් ඇතුළෙ ගිවෙන ජීවිතයක් වගේතකොට ඒ කොච්චර විසබී ජතතියෙන් ඇත්ද හැබැයි මගේ ඇස් දෙක රැකල දුන්නේ කවුද. අම්මා කර්ම විපාකයක් ලෙස ඇස් දෙක මම නීරෝගේවෙ ලැබවා ඇස්පාද පොනිසා අම්මට කියනවා චාර්යවරු කියලා. ඇස් දෙක මොකක්ද කළේ පෑදවා. අදන්න ගමන්ටැ ත්තනි නැත්තව ඇත්තන්ගේ අම්ම ඉන්නවානේ අම්ම ලගින් අදගහි ඉඳ ගෙන හන්ට අම්ම මගේ ඇස්තක ඇත්තම කොහොද හැදව කියලා. අම්මල කිරි දවල හැන්දට අරගෙන ඒ කිරිටිකක් ඇඟිලි දෙකේ ගාලතමයි ඇහි බැමි උඩිින් අත තියලා තුළන්නේ මට දරුව නෑ මං අපේ හම්මගින් හල තියනවා. දේශනාමන් කියේව හම ඉතින් මටහන්ඩ කෙනෙක් නෑන ති අමගෙතම යන්න ග රම්ම හිනහා වෙල කියනවා අනේ ුවක් කොහිද තියෙන්න්නේෙ හාහමුදුරුව කියල. ක ම කියන නෑ ඒරුකාය නාය කාරන්ගේ බිඳමී පොතති තියෙනවා දි මටහන්න්න වෙන කෙනෙක් නෑනේවාගේ අහන්න එං ඒකට කිවවාම අම්ම කියන ඔහු හාමුුදුරු ඇත්තට මොහොමතමයි හැදවි කියලා. අපේ නාස්හරි විකෘති අපි පෙදනකොට අප නාස්ක හරි විකෘති කෞද නාස් දෙක හදන්නේ. අම්මා. අපේ හිසට වතුර ටිකක් හරියට වට්ටන්න බෑ හරියට අමුතුවාලෙකට ලුණුුවතුරෙකුතු කරනවාගේ. අලුත තියන තුවාලෙට ලුණු ඇැඹුල් එකකුතුොත්මකොටද වෙන්නේ. මූත්‍රපිට වෙනවා. ඒ තරන් ධන අලුතුවාලෙකට ලුණුයි ඇඹුලු එකුතු කළු. ඉපදුණු ගමම්ම අපේ ඇග හරියට ඒ වගේ අලුත තුවාලයක් වගේ. ඒදිනිසා තමයි වතුරට බස්සනකොට අඩන්න දන නිසා හැබැයි අපේ හිස අද ශක්තිමත් වනාට ඉපදුුණු දවස්වොල ශක්තිමත් නෑ අදමන්දන්න ඇඔය තුනාාවන්නේ මොකේද කියලා අතීත්්‍යය අම්මල නෑවේ පොල්කට්ටක් කරගෙන ඒකෙත් විතක් විදල විතින් වතුර වදින ගමක් තමයි ඔළුවට වතුර ටික දාන්නේ වතුරවත් දරන්න බෑ හිසට බලන්ඩ අපේ ආචාරිවරය අප හදපු විදිහ ඒ නිසා තමයියාටක කියන්නේ පුබ්බාචරියා කියලා නිසා තමයි එයාට කියන්නේ බ්‍රක්්මයා කියලා මැව්වමාව ආපු විදිහට තිබ නං අපි පිටසක්වල ජීවීන් වගේ. ආපු විදිහට මොහේ හැදෙන් දැරයනං හැදෙන විදිහට හැදියනින් කියලා අපි කවුරු වගේද පිටිසක්වල ජීවිීන් වගේ හැබයි අම්ම අපිට බ්‍ර්මය මහාබ්‍රක්්ම සංකල් පේතියෙන්නේ මැවුම්වාදයට සම්බන්ධව මැවවාදයට සම්බන්ධව තමයි හින්දු දහමව්ගන්නන්නේ කහුද මහාබ්‍රක්්මය. ඇත්තට මම්ම අපි ඔොක්කෝම මවල තියෙන්නේ එකන ආපු කෙනා අනෙමේ ඉන්නේ අම්ම හරි ලස්සනට අපි වහදල තියෙනවා හැබැයි එහ මම්ම කෙනෙක් කම්බුන් නැත්තංකුසලේ බලවත්වෙලා ඔයත්තන්ටත් වෙන්නේ වෙසි කෙලි පූච්චියකට දාල වතුර ගහන්න. එහම නැත්තං ඉටිවරයක තියල පාරයිනෙ තියලගහිෙන් කූම්බිකන්න එහෙම නැත්තං ඉපි දෙඩි ඉන්න වෙලාවට අඩුකතුරු දාල කපල කපල කෑලි කෑලි කරලා එලියට ගත්ත අම්මලයි වනේ ලෝකෙ ඔය අබෝසන් කරන අම්මලඉන්න ඉපදුන ගමන් වෙසිකිිලිවෙලදාලය නම්මල ඉන්නේ ඉපදුනු ගමන් ගඟක විසිකරල ය නම්මලඉන්න ඉපදුන ගම සිලිබෑගික්ක දර දාලය නම්මල ඉන්නේ ඉපදුන ගමන් මට එපා කියලා නඩු කියනම් මලඉන්නේ ැයි ඔඇත්තගේ අම්මත් මගේ අම්මත් එහෙම නොවනේ ඔයත් ොත් මමත් සසර කරගත්ත පිනක විපාකයක් නිසා මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියන සතර බ්‍රහ්ම විහරණයන් ඇති කෙනෙක් ළඟ මට බැරිකාලෙදි ජීවත් එෙන්ට ලැබුණනේ දෙ පුළුවන් කාලෙදි තමයි කසාතයකට නෝනකනෙකට පොයින්මට එකක් දාන්න පුළුවන් කාලෙනෙ හැබැයි අම්මා බැරිකාලෙදි තමයි ොක්ක ෝම ටික කළ අපිට. ඇවිදිින්න බැරිකාලදි උකුලිතියාගන ගියයා කන්න බැරිකාලෙදි කිරිටික දුන්නා ඇවිදිින්න බැරිකාලෙද ඇවිද්දවා නිදි අන්න බැරිකාලෙදි නිදි කෙරෙව්වා ඉගනගන්න බැරිකාලෙදි ඉගැන්නවා ලෝකේ නොදැක්ක කාලදි ලෝකේ පෙන්නවා බැරිම බැරිකාලෙ අපිට ලෝකෙ පිහිටවුණු එක්කම කෙනා තමයි කවුද අම්මතාත්තා. ඒ නිසා තමයි යාලට කියන්නේ පූර්වාචාරිවරු මහාබ්‍රහ්මය කියලා. ඒ අම්මතාත්ත ලඟ තියන්නේ පුදුවම සත්පුරුස බෝධි සත්ත ගුණ. ඒක ලෝකි කාටවත් පිහිටන්න මත්මය පිහිට නන්නෙම අම්මට අපපටයි විතර. වෙන කාටවත්ඒව පිහිටන්නෑ. ඒවට කිය නොම් මෙත්තා මුදිතා කරුණා උපේක් කෙන සතර බ්‍රහ්ම විහෙරණ, එ බාස්කට්වල නෑ ගාණ්ඩ බිත්තියේ එව සුපර්මාකට්වල නෑ රැක්වල ගෙහිල්ල අරංගන්න. මෙත්තාව තියෙන රැකකක් නෑ කොහෙවත් සුපමාකට්වල තියෙනවද. ලොකෙ කොහෙවත් නෑ. ලෝකෙ කොහෙවත් නෑ. ලෝකෙ තියෙනෙ එකම තැන තමයි අම්මගේ හද මඩල. අම්මගේ හද මඩලි විතරයි තියෙනෙ මෙත් මුදිතා කරුණා කියන සතර බ්‍රහ්ම විහිරණ වෙන කොහවත්ත මේ තිනෙ නිසාම් මට සියල්ල දරන්න පුළුවක් දැන් හිතල බලන්න මනුස්සලෝකෙ උපදිනකොටට කරමය බලවත් කරගෙන උපත්ති භූමිය හදාගත්ත තැන අම්මාසත් පුරුෂය කුණා නං ඔයත්තන්ට මට මෙතැනඉන්න පුළුවන්ද. පෙන්වත්න දකින 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 තැන ධනගසගසා වඳන්නට පුළුවන් එක්කම කෙනා තමයි අම්මයි අපපයි ැ දකින්නන තැනදි නැකටින්නැ වුණ බදුහාමුදුරුව සර්පය කුණක් ඇඟට වැටන වගේ. සරපයක් නුණන ැට ටනොත්ව ඇත්තු න්න්නවද හටුදමක් විසික කරන්න කියලා. එහමින්නේ සරපකුණ වැටිච්චි ගමන් ඔය ඇත්ත වීසික්ක කරනවා. දෙමවපියෝ දකින කොටම නැකට ලාචාර කරන්න ඒකට කියනොත් දක්කින ගුණේයතියෙන් අම්මටයි තාත්තටයි. අම්මයි තාත්තයි දෙන්න හොයාගෙන ගිහිල සලකන්. උකට බුද්ධ දේශනා හරි ලස්සන සූත්‍රය තියනෝ මතාපිත්තු සූත්‍රයේ කියලා. ඒකට කියන්නමකක් ද මාතාපිතු සූත්‍රයේ කියලා දවසක ඔත් යි ලෝකම්මවරුන්ගේ දිනේ දවසකට ඔයි ජයිටීවකට කියන්න අපි දායකත්වය දරන්න ඔයි බණ කියවන්න කියලා මට රාදන කරන්ඩුව මට වඩ දක්ෂ නක කිය ආදුරගෙන ටි තුන්හසට කියන්න නැත්තැම් ල මං ඩිස්මට ඇන්දා ගතකගේ මෙ හරීම ලස්සන සූත්‍රයක්ඔයි මාතාපිතු සූත්‍රය නිධහන කතාව කියවද්දි ඇස්තිකට කඳුළුවෙනවා. එකගැන අපේ අම්ම මට සජීවීව පේනෝ මේ මගේ අම්ම කියලා. ඒ තරංහරි ලස්සන සූත්‍රරයක් මාතාපිතු සූත්‍රය. ඒකද බුදුහාදුරු මතක් කරනව මහනනේ දදින්නනානං භිග්ගවේන සුප්පතිකාරං වදා මෙමාතුච්චපිතුච්ච. මේ ලෝකයේ සල කලා දැන් ඉවරයි කියන්න බැරි දෙන්නෙක් නවා ඒ තමයි මැටිදුමනි අම්මයි තාත්තයි දෙන්නා. ඔයාලට මං කලා ඇති දැන් කියල මට නවතින්න බෑ ඇයි මට දුන්නු දේට මට ශ්‍යයා කර ලවර කරන්න බෑ දැන් හැති අම් එමං ඔයාට කලාකයන්. දෙමවපියන්ට සලකනකොට කරම විපාකයේ තමයි දිට්ට දම්මවේදී යයි. රහත්තන්හසලට සලකනකොට දිප්ට දමවේදිනයයි. පසේ බුදුරජාණන් වහන්සට සලනකොට දිට්ට දමවේදිනයයයි. බුදුරජාණන් වහන්සලට සලකනකොට දිට්ට දමවේදිනයයයි. අම්මට තාත්තට සලකනකොට දිත්්ට දමවේදිනීයයි. මෙලව දීම් අම්මට තාත්තට සලකදිවිපාක ලැබෙනවා අම්ම හිස හථ ාල කියලා ඉම්ඹලකිව්ොත් මගි පුතේඋම්ඹට හරියනවා කව දාකවත්පුතේ වරදින්නපාකිව්වොත්න්, ඔයත්තුොට කවදාකවත් වරදින්න ඒ ආසිරුවා දෙමි මනුස්ස ජීවිතය තුළ දීම භුක්තිවිඳින්න පුළුවන් ඒ ඇයි දන්නවාද අම්ම තාත්තලඟ තියෙන සතර බ්‍රහ්ම විහිරණ නිසා. ක හරි ලස්සන කරම විපාකයක් සත්පුරුෂ දෙමවපියය ලැබිච්චියයක. දැන් ඉදල බලන්න සත්පුරුෂි දෙමවපිය හම්බ වෙච්චි දවසක මගේ ඇස් දෙක පෙවුම් නැත්ත අං ලෝක මිනිස්සු කියනවා ඔයාගේ අම්ම හරි හොඳ අම්ම කෙනෙක් කියලා හැබේ මට ඇස් දෙකින් දැකගන්න දැන්මගේ ඇස් දෙක පේනකොට අම්ම බලන් නැතුව ගෙදරින් යනවනං ය මට කියන්න පුළුවන්දම්ම මැරෙන් නැතු ඉද මං නකන් කියලා. කව දාකවත් අම්මට සලකනක කල් දාන්නපා ඔය ඇත්තු ගිහිල් ලනකොට අම්ම මැරිලයිද. ආයිතින් පිට්ටිය ලස්සන අරන් තිබ්බට ඒක සැප දෙනෙනෑ ඇයි මැරි ච්චික් කදක් නිසා. ඉන්නකං හැමදාම දෙවර මත තියාගෙන සලක නොවගේ සලකණ්ඩ මැරුුණට පසු හේ අයින් කරල දාන්්ඩේකට තරහා වෙන්න මොක දේක තමයිලෝකෙන් න්‍යාය ඉන්නකං සලකන්් එතකටයි පින් ලැබෙන්නේ. ඉන්නකන් සලකන්. ඉළඟට බලන්ඩ ඇස්වොල මිනිස්සුන්ගේ සත්තු වෙනවා සත්තු කියන්නේ පණුවදාන මිනිස්සිවා. ඇහැ සම්පූරණයම නරක්වෙල පනුවදාන මිනිස්සින්න. එකකැරයක් මට හම්බුනා විශේස්ඥ්‍ය වෛද්‍යවරයක් එතුමා අක්ෂි විසිස්ඥ්‍ය වෛද්‍යවරය කොළඹමයි දවසක් ම කරම විපාග කියද්දි මේ එතුමට ෆොටෝස් වගේ අපේන්නනවා ටැබ්බගී තිබිල ස්වාමීනමේ බලන්න වහන්ස කීපු කරම විපාගේ මං ලෙඩෙකුට සල කළ තියෙනවා මේ ලංකාවේ තාත්ත කෙනෙකුගේ ඇහැට සම්පූරණයම පණුහු දාලා හිතන්ඩ අපේ ඇහැට ඇිල්ල වැදෙනනොත්ි කො කඳු හනවාද කර්ම විපාකේ තමයි ඇහැ ඇතුළෙ පනුව. ඇහ ඇතුලේ පනු ඉවත් කරන්න ඕනේට නැත්තම් පනු තවත්තව වැඩි වෙනවා දකොට ඉක්මනට මෙ හැදන පනුව ඉවත් කරගන්න නු කොච්චර දුකක් දෙකෙල හිතල බලන්න. එබඳු රෝගයක් ඔබට මට නෑනෑ කොච්චර කර්මය බලවත්වෙලා තියෙනවාද. කොටසක් අයිගේ කටී පනු ඉන්නවා. තුනිකමට අන්තර්ජාලය බලන්න කොයි බලනවත්ෙක් දත්මුල්වල පනෝදාලයි නවා බිලි බිලි ගාල පනුව නොයිලියට කර්ම විපාකනේ කර්ම විපාක. මට ඔබට ඇයි එහෙම නැත්තේ මමයි ඔබයි කාටවත්ය මකට යුත්තක් සසර කරලා නැති නිසා මේ වෙලාවෙදි නන්ගේ කර්මය කරගන්න පහරි පරිස්සමට රැකින්න. කාගෙවත් දිහා රවල බලන්න එපා. කාගෙවත් ඇස් වහන්න එපා කාගෙවත් ඇස් අන්ද කරන්න එපා කාගෙවත් ඇස්සලට සාප කරන්න එපා කර්මයාට නෙමෙක් කර්මි විපාක දෙන්නේ තමන්ට. ඉළඟට මං ඔයත් අන්නටතව පොඩි වෙලාවත් තිීර නිසා කියන්න හමක් ලස්සනට ලැබෙන්න්න තිබ්බ කර්මිමකක්ද සසර කියලා. දැන් අද බනාහලා ගෙදර ගෙල සිල් මුදල හුදේ සිල් දන්න කලින්න්න ඕකොරන්ඩ අනපා එත එක විනයටට වැඩක් වෙනවා එක විනේ තියෙන දෙයක් විනේ තියන්නේ මේ කන්නාඩියක මූුණ බලන්න බෑ විනේ තහනං එදකට බලනවනංඒ අනිච්ච සඥාව ප්‍රගුණ කරමින් තමයි බලන්න ඕන කඩපතකින් නැතම් දිය බඳුනකින් බලනවනං භික්ෂුවටත් එෙමයි තියෙන විනේ පිටකේ ගිහන් වශයෙන් ඔයත්තුන්ට ඒක බැලුවට ගැටලුවක් නැ පංචසේ සමාද වුණාට පස ඒ සීලටේ ගදාල දෙයක් නෙවේ ඔය ඇත්තු බලන්ඩ රූපය ඔයත් අගේ හමක් කොයිී දිහට ලබන්න කොච්චර සසරම පින්කරපු කෙනෙක්ද කියලා හමට හැදිවෙන රෝග බලන්ඩුවඔයත්තු චරම රෝගෙ විසේ සත්ඥ වෛද්‍යවරයකුෙන් අහලා චරම රෝග විසේ ස්ඥ්‍ය වෛද්‍යවරයක අහන්න හමට හැදෙන ලෙට කොච්චර තියනවාද කියලා කොටසක් හමට හැදෙන රෝග තියෙනවා මඇතිතුමනි කොරපුතු ගැලවෙනවාගේ මාලුන්ගේ සිනීවත් කරනො වගේ හමේ පොතු ගැලවෙනවා හමේ පොතු ගැලවෙනවා ඊළඟට හම පැලිල ලේනවා හම පැලිලා ඉර ඇතුළින් ලේනවා කකුල් පැලෙනවා කකුල් පැලිල ඇවිදි ගන්න බැරිවෙනවා අවසාන්ටයාගේ මූන පවාපු පුරනවා බයි කොච්චිර ෙත්ගත්තත් තරියන්නේ නෑ දැන් ඇස් දෙක අන්ද වන හම අසු්චි පිරුණු වැසිකිලි අල්ලල ඉඳගණ්ඩ වෙනවා හම පිපුරු හමමකක්ද වෙන්නේ ගේයින් එලියට බැහැගඩ බැරිවෙනවා. ඔයත්නන් ගෝම තියන මූනට රෑශ්කක් දැ ොත් ඔඇත්තුවයි දෙ ලබන මාස බනහඩ මෙ හෙට. එක් කෙනෙක් එෙන්නෑ ඔක්කොමලම ගෙදර ඉඳගෙන බණහයි. ඔක තම ඇත්තකතාව. අපි කවුරුත් එලියටේ නෑගේ මුල්ලට වෙලා ටවක දිහා බලාගෙන ජයයට රූපවායනක දිහා බලාගෙනදී අනේ මං එදායොත්ත නිදගෙන බනහ්වා මට යන්න විදිහක් නෑ. මෙතැන්ට ආවොත් හැමෝමහක්කේ අත තියාගෙන අහන්න මොකක්ද. ඔයාට මොකද උනේ කියලා ආන්්ඩ අහන්ඩ මොකක්ද වෙන්නේ. හිත පෑරෙනවා අතීතයට හිතයනෝ. හම හිටියා රහතන් වහන්සගේ නංගි කෙනෙක් එයාට කිවි රෝහිණී කියලා. රහතන් වහන්සගේ නමතමයි අනුරුද්ද කියන මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියල කියන්න මේ ගෞතම බුද්ධ ශාසනය වැඩහිටිය මේ දිවැස්ලාබී නත රගතනතුරට පත්තිච්චි උත්තමයක්. හරිට බුද්ධ ශාසනය හතරවෙනි බලකනුව වගේ වැඩහිටිය. තුන්වෙනි බලකනුවතමයි මහාකශ්‍යප, මහරහතන් වහන්සේ න් වහන්සේ පෙරෙව පාන්සකූලික සිවුරු. පෙරෙවේ පාන්සකූලික සිවුරු දකොට ඉල්ලඟට වැඩහිටිය අනුරුද්ධ මහරහතන් වහන්සේ. ගිහි කාලෙදඉඳල පුද්දුම බලපරාක්‍රමයක් තිබුණු පුදක් තමයිෝ අනුරුද්ද පැවිදි වුණට පස්සේ ඒක දස දහස් ගුණයක් දක්වා දවුණු නූුණඋන් වහන්සේගේ. උහන්සේ දවසක් තමන්ගේ ගමට වඩිනවා දරමය කියල දෙන්න. කාටද නෑයන්ට බුදුරජාණන් වහන්සෙත් නෑ යන්ට බණ කියන්න වැඩම කලානේ. අදත්ව ඇත් තන්ට තිීනෝනි විශේෂත්වයක් මොකක්ද. තුම් බෑ ජටලයන්ට සම්බන්ධකමක් අද තියෙනෝනේ. ඉළඟට සාරිපපුත්ත මහරහතන් වහන්සගේ පිරුණුවන් පෑම දැක්වෙනවානේ. ඉළඟට කටින සිවර පිළිබඳවනං මේ හාමුදුරූදේශනවෙදි කලානෙනේ? ඟට බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක තමයි මේ හැටක් මහනුම් ශාසන ප්‍රතිපදාව සඳහ පිටත් කරලා ඇරලෙවේ ඒ නිසා තමයි අද අපි බණහන්නේ ඒ හැටක් ගිය ගමනක ප්‍රතිඵලේ තමයි අද අපි භුක්ති විඳන්නේ ඒ හැට වැඩම කළේ නැත්තන් ඔබටත් මටත් ධර්මය නෑ ම බලන් මැතක් කළ අවිතරයි එතකොට තමන්ගේ අයට යමක් පෙන්න්නන්ට බුදුරජාණන් වහන්සේ මොකක්ද කළේ යමා මහපෙළ හැරපෑවන පිරිසට තමම් බුදු බබට පත් වෙලා ඉන්න කියල පෙන්නන්නමකක් දුනේ. යම මහ පෙළ හැර පාණ්ඩ වුණ ඔවැගේ තමයි ඉතින් අපිට කිටු වෙන් සු ුොරොත් එෙම ධර්මයක් දැනගත්ත කිවෝ ඩටවත් ගිහිල පෙන්න්නන්නවෙනවා. මෙස දුරෙන් ඉන්න ධර්මට හොඳයි. දකට බුදුරජාණන් වහන්සගේ මේ අුද්ධ මහරහතන් වහස ගෙදරට වැඩම කරලා මේ පිරිසට බණකෙව්වා බණ කියලිවර වෙනකොට ඇහුවා අම්ම කෝ නංගි කියලා. කෝ? නංගි කියලා. අද ඕක ඇහුවනං එහෙම ඔය කලිප් එක කපල දානවා ෆේස් දුක්් එකේ රහතන් වහන්සේලා රන්න සක්හා ය දිට්ටියතියනො නංගිට බැඳිල නිසාහනොවාන කියලා. ඔහත් හිට අන්න දායිද නැද්ද. ඕක දානවා. තිබ නං අවුරුද්ධකර සැරයක් රිමයින්් එකක් හරියනවා අද පෝට දැයි හොපු කතාව කියලා. තිබේ නැතති නිසා ඒක ඇහැන් එහබ වෙන්නෙ නෑ. ක මැදිින් අල්ගත්තොත් වැරදි. ඇහුුවේ වෙන දෙයක් නිසා නෙමේ ඇයට අකුසලේ විපාක දුන්නට කුසලේ බලවත් නිසා. දැන් අපින් නිසාක් අයිදටතිියය ඇහුව කියල ම ට ම මගේ නංගක කියන දෘෂ්ටියකින් හුව කියනෙ එහම නෙමි රහතන් වහන්සේ ඇහුවේ ඇගේ තිබුණු පින මෝදු කරවන්න යන්නයි. ඇගේ තියෙන පින මෝදු කරවන්න. ඉම්පසකවා හමේ රෝගයක් ඇදිලගේන් එලියටෙන නෑ. උණහන්ස කළේ පාත්තරයත් අරගන දංවලද ෙවර වෙල නංගි බැහැදකින්න ගෙදර ගිය. ඉෙදර වැඩම කරලා නංගිගෙන් ඇැහුවා උඹට හැදිච්චි ලෙඩේමකක්ද කියලා. කිවා අනේ අයියේ මට එළියට බහින්න බෑ මගේ හම සම්පූරණයම දදීකින් තුවාල වෙලායි තියෙන්නේ. රෑට නින්දේ නෑ නියපුතුවලින් කානෝ ලේනකං. පුතුමි වේදනාවක් මට තියෙන්නේ. මගෙමී සියලු ආභරණ ආලිත්තං ගලවල දාලායි තියෙන්නේ. දැන් ඔයතු හිතන්නකො කන කහනකොට කරාබදාගෙන ඉන්න පුළුවන්ද. ගලවල වීසික්ක කරන ඒකත් වදයක්. කරේ මාල ඇත්තිබුණොත් කසන කොට දාගනිදීද. ගලවල විසික්්ක නො ඒකත් වදයක්. කිව මං මේ ආබරණ නාලිත්තන් සයල්ලම ගලවල දාලායි ඉන්නේ? උතුම වේදනාවකට පත්වනොම චර්මරෝගෙන්මයි. ඉන්පසුන් වහන් සෙහෝවාම බිහිත් කරන්න දෙමං උද උකරන්නද කියෙලා අදදය කියනවා අණ්නත්දයක්ත් දෝකය. දැන් ඔත් ොත් අහන්න දෙහෙම න දැන්ඕන පුත්තු දෙන්නම්මගේ හන්නතින තාත්තකි පංකමට පේනම් ජයිටීවයකි බණකී මුදම්ම කෙලාදී අර දකාරයෙ දාලාහපු ගමන් ප්‍රශ්නාර්ති උන්නන් හන්නතික හන්ඩදයද දෝ කරන්නේ පැ කිය. ඒක මයි සාමාන්‍යෙන් අපි කියන්නේ අහන දේවල්න්නවෙේනේ. තමන්ගකම නිසා කිව් අහන්්ඩත් දෙත්දෝක. ඊට පස්ස කිව්වා හොන්ට ලස්සන ශලාවක් කදලා මාස තුනක් භික්‍ෂියූන්ට පකාර කරන්න කිෙව්වා. මාස තුනක් භික්‍ෂියුන්ට පකාරරන්න ගත් කටට කිව මට කොහෙද සල්ලියෝ්වට කියලා. අපිත් එහෙමනි මූලික කරගන්න අපිත් මක් සැර කරගන්නේ. සල්ලේ. සල්ලි වියදං කලර වන්නලි සෑය තරම් අටපිරිකර පූජ කලාට ඒකට වඩා වටිනෝ එක දවසක පදහතරක බනක් ඇහවෝත්. දැන් අටපිරික රහස උසට පූජ කරන්න එච්චරවියදමක් ්‍යනාවද. එච්රවීදමක් යන්නේ. ඒක එච්චර වියද මක් කියයාට ධර්මය දෙන්න එච්චරවීදමක් යන්නේ. නෑ එච්චරවියදමක් ඒකට ගයාට ධර්මයදෙන්න්න එච්රවේදමක් කියන්නේ නෑ. කෙනකුට බනක් කහණ්ඩ එන්ඩ කියල කිව්වොත් ඒත් ධර්මදානේ. ඒකත් ධර්මදානය. එන්ඩ කියල දැන්වීමක් කැලෙව්වත් ඒත් ධර්මදානය. ආපු කෙනෙකුට ිනග්ඩ තනක් දුන්නත් ඒත් ධර්මදානේ. අහපු බණටික සාරාංසක කරල මනුෂ්‍යයකුට කියල දුන්නත් ඒකත් ධර්මදානය. ඒක ටෙච්චරවියදමක් යන්නේ. ඒකටත් වඩා අපින් පිරණ තම වැඩත්තියෙනවා. ඒකට ය මුදලක් කෙනන ඒකටත් වඩාඩුවයි ෂණයක් තුළ මෛත්‍රී භවන වඩන්න. ෂණයක් එලක නැගිල්ලක් එක ඇගිල්ල ෂස්්පර්ශවෙලා නැගෙන සබ්දය කනට ඇහ ව අරිම කුඩයින. එච්චර තරන් වේගයක් මෛත්‍රය වඩන්න ඒක ඒකටත් තඩ බල සම්පන්නයි. ඒකට සතයක් විය දයනාද යන්නේ. ඔන්න ඔය මෛත්‍රිය නොවඩල්ලා සසර වෛරය දියුණු කළ කවුද රෝහිනේ. රෝහිණී පුදුම ඊර්ෂ්‍යාවකින් හිටියේ, අතීත භවයක ගෙදරටාව තවත් බිරිඳකට ඊර්ෂයා කළ. කරමේ විපාකයේ තමයිම් ගෞතම බුද්ධ ශාසනය උපදිනකොට හම සම්පූර්ණයම දදයකින් වැහිල ගිය මොකේ කර් විපාකද ඊරිෂයාවේ කර්ම විපාක එනම් හම ලස්සන වෙන්නේ මොකේ විපාකද මෛත්‍රයේ විපාකය දැන් අද ඇත්තු ගෙදරගහිම් බලන්න මම සසර කොච්චර මෛත්‍රී වඩල තියෙන කෙනෙක් ද මෙසසර මම වෛරකර තීරෂය කළොත් මට මොකක්ද වෙන්නේ කියන එක හිතල බලන්න අඩුම තරමේ ගූගල්වත් කරලා බලන්න හමට හැදෙන ලෙඩබනවාද කියලා. එතකොට පුදුම බයක් දෙනෙනවා සසර මේක මට හැදුනොත් දෙයි හාතුරුණේ මංකොමද ජීවත් වෙන්නේ කියලා. උන කරමේ විපාකෙනව අපි පිටි පස්සේ. පින්වත්න එක දවසක් මම දුෂ්කර ගමක බණට වැඩිනකොට එකපුතිෙක් කම්ුණ ය ෝටය යිංජිනියරෙන් කෙනෙක් හැබැයි ආබාධිතයි එයාගේ ඇටකටු කැඩෙනෝ බිත්තර කටු කැඩෙනවාගේ. අල්ලන්න බැක් කැඩෙනවා හැබයි යිංජිනියය කෙනෙක් ප්‍රධහන මහත්ම කුදව් කරලා උ්ය යිංජිනිය කෙනෙක් මගේ හොපුොත ඇත්තටම කොච්චර වේදනාවක් තියනවාද හාදුරුනේ මම කුඩා කාලදි මගේ අම්මටයි තාත්තටයි කියල තියෙනවා කෝච්චියයක් ළඟට ගිහින්මාව තියල එන්න මැරෙන්න්න මේ වේදනාව මට දරන්න බෑ කියලා. එච්චර මේ වේදනා වැඩි හාදුරි මට යන්න බෑ මට ඇවිදින්න බෑ මං ඔත්පලයිනෙ. යන්නෙත් ඉලෙක්ට්‍රික් වීල්චය එක්ක. යන්න බෑ. එකතුට යන්න බෑ ඉවසගන කරමේ ගෙවන්ඩ ඕන. නෑ ඇටකට ඉක්මෙනට කැඩෙනවා ඒ කැඩිච්චේ එක හැදන්න බහෝ කාලයක් යනවා. හිතල බලන්ඩ ඔබට මට එහෙම කරමයක් විපාක දීල නැති ත් නමත් සසර කොච්චර පින් කරන්න ඇත්ද. එනිසාමං ධර්ම දේශනාව නිමාවට පත් කරන්නේ පිනට ගරහන්න ඇැතුව පින් කරගන්න කියලා. පිනට කව දාකවත් ගරහන් එපා. අබ මල් රේනුවක තරන් ගරහන්න එපා. කරනකොට ඔය ඇත්තු අත දිගහැරල කියන්න සාදු සාධූ සාදු සාධූ කලෙ එක අනුමෝදන් වෙන්. එහෙ මැනැත්තුවූ කවදාකවත්තියන්න එපා මොන විපතක් දෝය කරන්න කියලා. මොන විපතක් දෝය කරන්න කිය කවදාකවත්තියන්න එපා. වනමල් ගෙනල්ල බුදුන්ට පූජ කළත් පින්වති වෙන කෙනෙක් නෑ නමේ ලෝක පූජ කරන්න. වෙන කෙනෙක් කවද ඉන්නේ. නේ? ද හමුදුරුව ලෝකෙටම වැඩ හිටිය එක්ෙනයි මට මුස්ස ලෝකේ හම්බෝන එක පාරය වෙන්න ඇති ඒ පාරදිමම කරග්ඩෝන දේවල්ලට තීසිය කරන්න එපා. අද ලෝක මිනිස්සන්වා බුද්ධ පූජාවටත් තීරරිසිය කරනවා කටිනසිවරටත් තීරරිසිය කරනවා ලයිට්ටිකටත් තීරසිය කරනවා සංගෙහටත් තීරසිය කරනවා බද්දුම ඊීරසියාවකින් ජීවත්වෙන මිනිසින්වානේ ඇත්ත බලන් නෝද නැද්ද කියලා පුතුම විටිහෙට. එක තවසක්මට හම්ුුණ එක පපුතිකං ඒ පුතා නිතරම බණහනවයි කියලා ආහිතනෙන් අයින් කරලා. බනහනුවයි කියලා හිතනෙෙන් අයින් කරලාය අයින් වෙලා. එර සපිය දන්න මහත්ත වුටගතා කරල මජඔබෙ කහල දුන්නා ඇයිති හොඳ නෑනේ ඒ දරුව ඇවිල් ඇත්තම කිවවාන ආදුරනේ මගේ වර දක් නෑ මට දුන්නෙත් ලිපීමෙන්න්න මේ විදිහටයි කියලා ලිපියත් පෙන්න්නල කිව මන් නිතර බණහනොයි කියලලා මට යන්න කිවවේ. එක නෑ පාරිදි දක්කොත් සංඝයා කෙනෙක් දන් දෙෙනවාල්. එය අරන් යන්න බත් පිනාාන දන්දීලදානවා බත් පාරසලේ. ඕක නිසායින් කරලා. ඔක නිසාන් කර හිතල බලන්න ලෝක මනිසන විදිහන කරුම තමා. එනි සොන්නම බණ කතාව නිමාවට පත් කරනවා කවදාකවත් පිනට ගරාන්න පහොදට පින්ඳහන් කරගන්න මොකද මරණ හෙටව දේනෙේ දැන්ෙන්න්න පුළුවන් දැන් පිනක් තුල පිහිට ල තිබුණුත් බවේ හොඳයි කකුසැල ඇතුලළ පිහිට තිබුණුත් දැන් තිී සාාවන්න කියන්න තමයි වෙන්න. තමයි නැති වෙලයිඉන්නේ ඉතිං අපි ප්‍රාර්ථනා කරනවා මේ දෙදා සිතුන නොෑම්බර් මාසිට නිදන ප්‍රාප්ත වෙලා අවුරුදු තුනයි පුත්තු දෙන්නේෙ කදන්න ඇත්තේ ඇත්තු දෙන්නේ කදනවා කියන සංඥාවේ තේරෙන්ඩම ිකක් කිව්වොත් කෙල්ලෙක් කදනවට වඩා අම්මට දැනෙන්නේ කොල්ෙක් කදනොකොට කෙල්ලො ඉන්න අම්මල නදැන්ිතයි උන්නන් අපිට මයි නැත්ත කියල නෑ අම්මල වැඩි පුරක් කැමති පිරිමි දරුවන්ට ඇයි කෙල්ලක් ගෙදරට ගේන නිසා කියන මන්ට ජවිත රැකවරණයත් තියෙන්නේ දරුවන්ගෙන් කියලා අම්මල හිතනවා. එතකොට තාත්ත මැරෙනකොට තාත්ත දෙන්නටම කිව්වනං කියයි හරි ලස්සන වචනය. මකදද කියනන්නේ ඇත්තන් ටද පෝේ දවස නච්ච ීතවාදීත හොඳ නෑ ඒත් තාත්ත කියමකක්ද යන ගමන් මේ බේත්තුන්ඩු අරංඵලයන් අම්මගේ කියලා. තාත්ත මැරල යනකොට තාත්ත හිතන් නැති මං මැරුුණටකමක් නෑ මට ඉන්න ඇත්තු දෙන්නා. බලාගැනේ කියල එනිසා ඔයත්තන්ට ලොකු වගකීමක් තියෙනවා දෙන්න දෙපැත්තෙන් දකුණුවතයි වං අතයි වගේ ඉඳගෙන අම්ම බලාගන්න මොකද අම්මත් එච්චර කල්ලින්නේ නෑ තාත්තකීපු තැනම යනවා හැබැයි යනකං බලාගන්නෙ එක ඔොයත්තන්ගේ වගකීම නිතරම සැපදු කොහේල බලන්න කෑවද බියව්ධ කියල ොහෙල බලන්න සතුටින් දෙන්නේ කියලා හොල බලන්න ම සතුටු මොනවද කරගන්න කර ගණ්ඩුවන කියල අහල බලන්න. පුතේ මට දානයත් දෙඩුවනේ තාත්තගේ මාස පිරිනව කියද්දි බෑ කියන්නඇත් එපා නෑ කියන්න ඇත්තපා ආම්ම කරන්නකු මංගු දව් කරන්නම් කියලා. ඔයත්තන්ට යන්න බැරිනම් ඔයත්තු කෙනෙක් යොද වන්ඩ අම්මේ මං අහබලේ වන්නන් මට රස්සාවෙනීම ඩු දාන්නඩ බෑ අම්ම ඇත් එක්ක ගිහිල තාත්තර දානටිකක් දීලන්නක කමක් නෑ යන්න කියලා පිටත් කරලාන්. මොද අම්ම හිත්වේ ඔ ඇත්තුොට උගන්න ල ලොකු තකු කරලා අපේ ජීවිත ඔවුන් අපි බලාගනය කියලා. එනිසා මැරෙන්ඩ යනටකේදදි වයසට යනටිකේද බලාගන්න එක කවුරු කවුරුද දරුවන්ගේ වගකේම සහයුතුකම වෙනවා ඒව සමාන කරන්න පුළුවන්කමක් නෑ. හිනිසා ප්‍රාර්ථනා කරන හොඳ සත්තුරෂ දරුව දෙෙක් කම්මට ලැබිල තියෙනවා රම්මගේ වචනයකි වවතිින් පුත්තුනෙමේ ඇත්තුනෙ. ඇත්තු ගිත්තිනෝ ජමුතු තියෙන ඇතිෙක්වෙන්. එක නිතරම අම්ම ළඟ මෛත්‍රිය කරුණාව මුදිතාව තිබ්බ වගේ ඔයත්තු ළඟත් මෛත්‍රිය කරුණාව මුදිතාව තියාගෙන අම්මට සලකන්න තිවයසට යන්නේ යන්න කුඩාදරූ වගේ තමයි. එපා කියන දම කරනවා. එපා කියන දීම අහනෝෝගෙතින් ඒයායගේ හැටි. තොට කිපෙන් නැතුව කරුණාවෙන් ඉවසන්න. අපිට කුඩාකාල දයම්මයි වසුවනේ අපි තිවසන්නන් කියල. ඉ නි ාර්තනා කරන දරුවු දෙන්නටත් තම්මටත් රත්නත්‍රයාාශරවාදයෙන් නීරෝගී සම්පත උදාවෙත්වායන සාදුසිත් ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. නිදන ප්‍රාප්ති වන්නට යදනු ආදරනීයපාණන් වහන්සේ ඩMPය රත්න පියතුමාටද මේ පින්කුසල්. නිවන් මඟ පූරණය කර ගණ්ඩ උපකාරයක් වෙත්වායන සාධ සිත්ප්‍රාර්ථනාවෙන් අපි ප්ඥාන මෝදනා කරනවා. විපස්සනා භාවනා මධ්‍යස්ථානය හතීතේ වැඩයි අපවත්තී වදාළ සියලූම සගනේතෘවරයන් වහන්සේලාටත්. වගේීම මේ විපස්සනා භාාවනා මධ්‍යස්ථානයේ ගොඩන ගන්නට නන්නාකාරයෙන් උපකාර කලනේ. ඉඩ කඩම් පූජාකරපු මේ බිල්ඩින් හදපු, සංගයට වැඩ ඉ නාආරාම කුටි හදපු. නිදන ප්‍රාප්ත සියලුම පින්මත් පිරිසට මේ පින් කුසල් නිවන් මඟ පූරණය කරගන්න. පාරමී දරමයක් බවට මේ පින කුසල උපකාරයක් වේවායන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. වර්තමානය මේ ආධිපතිත්වයේ දරමින් විශාල වැඩ මේවරක් කරනන ජාතික වශයෙන් නාගමික වශයෙන්. අවිවේකීව වැඩක් කරන හාදුරු කෙනෙක් තමයි මේ ආධිපතිත්වය බොවනනාක හාදුරු. තින් ඔයත්තු න්හසට විසාලා හක්. ි ප ාර්ථනා කරන උන්වහන්සේටත් වර්තමානය උන්හසේගේ කටයුතු සිද්ධ කරගන්නන් උපකාර කරන, දායක ලොක ගඩාහෙම දෙනාටමත් මෙලව යහපත පරළොව යහපත දෙලව යහපතු දවීමෙන්.සාන්ත උත්සුකප්‍රණීතු තමා මානිවනීම සැන සුමලබෙත්වා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සත්පුරුෂෝමතක් කරන උන්වහන්සගේ පියණන් වහන්සේත් පැවිදි වෙලඉන්නේ. ඉතිං එතුමටත් අපි ආශිරවාද කරන උන්වහන්සටත්.ඒවගේ සීල් උන්හන්සගේ. මේ ඇවිදි ආචාරයන් වහන්සේලාටත් එවගේ උහන්සගේ ගෝ ලබාලාදයම දෙනටමත් ඔ ඇත් අන්ට සත්පුරුෂ මඟ පෙන්වන ජෛරූපවායනි අනුශාසනා පවත්වන සියලුම මහා සංගරත්නයට නිදුක් නීරූගී සුවපත්භාවේ සැලසෙත්වායන ප්‍රාර්ථනාව සිෙද්ධ කරනවා. ඇසියලු දෙවියෝ මෙපින් ලබාගෙන දෙවියුත් තුම් නිවනට පත්විත්වායන ප්‍රාර්ථනාවෙන්. ආකා සට්හාා්චබුම්මටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්කං තුළක සාාසනං චිරංරක්කං තුදම්මදේශනං චිරංරක්කං තුතුවං සදා අභිවා දෙනසීලිස නිච්චං බර්‍රද්ධා ප්‍රචායිනු චත්තාරෝදම්මා වඩ්ඩන්තිේ. ආයුවන්නු සුකං බලන්ති ඉලවන්තං ගුලවන්තං, දු්ඥක්කෙත්තං අනුත්තරන් දුල්ලබේන මයාලත්තං පස්සතුන් වන්දිතුන් වරන්. සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධාශීල දයාවාසන් බුද්ධ පුත්තන්නමා මහන්. සාතූ සාතුූසාතු. සුපින් බර ඉල්පුර පසලොස්වක පොහෝ දින මේ උතුම් ධර්මාණු ශාසනාව පැවැත්වූ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නීතියගම චන්දිම ස්වාමීන්වණයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවණය සැලසේවයි සලු දෙනා එක්ව පාර්ථනා කරමු. ඔන්වහන්සේ විසින් නිරන්තරයෙන් කරන්න වූ ජාතික ශාසනික මෙහයන් තවත් සාර්ථකෝ සිදුකිරීමට වැසි ත්‍රිවිධරත්නය ආශිර්වාතය ලැබේවා. සාතුූසාතුූ සහතුෝ. හෝරාවක් පුරාවට ශ්‍රවණය කළ ධර්මයෙන් ඔබේ කුසල්සිත් තව තවත් වැඩිතිවෙනු වන්නට ඇති. එවගේම ජයිටවී ඔස්සේ මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කළ සිලු දෙනාට මේ උතුම් ධර්ම දේශනාව සමීප කරන්නට සැද හැති ධර්මදාන විකාශන දායකත්වය ගැන කටයුතු කළේ තනුජ පීරත්න මහත්මා සහ හසිත පේරත්න මහත්ම යන මේ සොහොයුරන් දෙපල විසින්. අද දවසේදී විපසනා භාවනා මධ්‍යස්ථානය වෙනුවෙන්ද දායකත්වය ගැන කටයු කරන්නේ ඒ සුපින්වත් පිරිසයි. එසේ නම් ඉතාම් ගෞරෙන් නුක්ත වාරාතනා කරනවා ගෞරෝනිිය සාමින් වහන්සේට පරිෂ්කාරපෝජා කිරීම සඳහා සියලු දෙනා සාදු නාද පවත්තුමින් අනුමෝදැන්වෙමු. සාතුූ සාතුූසාතුූ. දලුයම් කාලයේසිට ජයරූ පවාහහිනිී නාිකා ඔස්සේ මේ උතුම් සදහම් විකාශය අප ඔබ වෙතට සන්්වේදනය කරනවා පියෝටව නාලිකා අංකනුම් හතර ඩයිලොක්ටව නාලි අංක විසි පහ සජීබීව ෆස්බුක් සහය ඔස්සේත් මේ උතුම් සදහම් දේශනාව අප ඔබ වෙතට සම්මීපකිරීමට වශ්‍ය කට යුතු සම්පාදනය කරමින් තිබෙනවා. එවගේ අද දවස පුරාවට ජයෙරූ පවාහිනි නාලිකාව සමගින් රැඳර්රණට රාධනා කරනවා යුදගිනි ඇවිලුණු යාාපනයේ යුදගිණින් නෙවූ. විරෝධාර රණවිරුවන්වැඩුවෙන් කළ සුමුදුර සදහම් දෙසුම විරු අමාදහර, අද සව සහතරට චෛතවී ඔසේ ඔබට සමප කරන්ට බලාපොරොත්තු වෙනවා එවගේම මෙවර. අප සූදානම් ධම්මරේ වැටසටහන පිළබඳ විශේෂ්‍ය වාර්තා වැඩසටහන් ඔබ වෙතට සමීප කරන්නට මෙසියල්ලක් සමගින් රැඳෙන්න්නට ආරාධනා කරනවා නිරතුරවා ජයට වී සමගින්. අප සූදානම් මීළග සජී ධර්මානු ශාසනාව මධ්‍යහන දොළ හයි පහලවට ඔබවෙත සමීප කරන්නට පූචනීය පුහුල් වැල්ලේ සාරධ ස්මින් වහන්සේගේ වැඩමවීමෙන්. එස නම් සම්බන්ධතාාව ලබාගන්නවා කොළඹ හත විපස්සනා භාපන මධ්‍යස්ථානය ට ජයටව ප්‍රධහන්න පාල කැමැතිරයට.